දෙදස් දහතුන ත්‍රිකෝණමිතිය ගැටලු ඒ කොටස මුලින්ම කියනවා මෙන්න මෙහෙම සරල සාමයක් දීලා තියෙනවා. හරි, මේක සාධනය කරන්න කියලා කිව්වා. තරම් සරල සාමයක් දැක්කම ඔයගොල්ලෝ හදලා තිනවා. මුලින් බලන්න ඕනේ මේක නිකන් කොහෙන්ද යන්න පුළුවන් කියලා බලන්න ඕනේ. හිතන නිකන් මේ පැත්තේ මෙහෙර යන්න පුළුවන් කියලා හිතන. ඇයි මට එහෙම හිතෙන්නේ? බලන්න මේ ගාන තියෙන කොටම වෙනස් කරලා ඉලා තියෙනවා. ඉස්සරහට භාගය දාලා ගාන නම් තියෙනවා print එකේ. මුලින්ම තියෙන alpha දාන beta වෙන භාගයක් cos. දැන් sin beta දාන gamma වෙන භාගයක් cos. ආයි sin gamma දාන alpha වෙන භාගයක් කියලා තියෙනවා. ඔගල තේරෙනවා? මම මේ පැත්තෙන් යන සූත්‍ර වල කියලා කියන්නේ මේ හේතු නිසා. මෙන්න මෙයාට cos θ දාන d දැම්මොත් cos alpha දාන භාගයක් හදමු. ඒ වගේ මෙන්න මේ جوړුවේ ඍණ පිටතර අරන් මම පොඩක් ලියාගත්තු මේ පැත්තෙන් පටන් ගන්න නිසාම cos alpha දාන beta ඍණ මේ جوړුවෙන් cos ඍණක් එලිට අරගත්තොත් කවුද ඉන්නේ cos gamma දාන cos alpha දාන beta දාන gamma මම ස්ටෙප් එක අඩු කරලා ගත්තේ හරි මොකොත් ලියුවේ නැහැ ඔන්නම සකස් කරන්න පුළුවන් නේ මම කිව්වේ මෙන්න මේ දෙන්න cos θ දාන d දැම්මොත් මොකක්ද වෙන්නේ මට දෙගුණයක් cos alpha දාන beta ගෙන් අඩක් ආයි cos alpha ඍණ beta ගෙන් අඩක් කියනවා පැහැදිලිද මම දැක්කයේත් එක්කලම ඍණ වරහන තුල මෙන්න මේ جوړුවේ cos θ දාන cos d දැම්මොත් මොකක්ද වෙන්නේ මට දෙගුණයක් cos ඔව් සරසත් හරි cos මේ කෝණ දෙක එකතු වෙන අඩක් කවුද alpha beta gamma repeat කරන දෙපාර දෙකයි gamma බෙදීම දෙක i cos ඉස්සර කෝණෙන් පස්සේ කෝණ අඩු කරනවා කවුද gamma ට gamma cancel වෙනවා alpha දන beta cos නිසා වෙන වැඩක් නැහැ අපිට ඉන්නේ අතර මෙහෙම ඍණ alpha ඍණ beta බෙදීම දෙක කියලා ඉන්නේ නේ නවත් cos නිසා මේ ඍණයි මේ ඍණ දෙකම පිටතර ගන්න පුළුවන් ඒ කියන්නේ මේ කෝණ ලියන්න පුළුවන් නම් ඔයගොල්ලන්ට ඍණ alpha දන beta බෙදීම දෙක කියලා හැබැයි cos හොඳයි ඔහොම තියෙන නිසා ඍණ අතුරුදහන් කරන්න පුළුවන් පැහැදිලි අන්න එක දැක්කම මම මෙහෙම ලියුවාන් පස්සේ මෙතන alpha දන beta බාය cos සහ මෙතන alpha දන beta බාය cos ඉන්න දැක්ක ඔක්කොම පිටතර ගන්න පුළුවන් කියලා දැක්කා මම ඒක තේරුම් කර මෙහෙම පටන් ගන්නවා කියලා මෙයා දැක්කා මෙයා මෙහෙ හැදලා කියලා දැක්ක නිසා හරි මම දෙගුණයක් මෙතනත් තියෙන දෙගුණයක් cos alpha දන beta දෙක cos alpha දන beta මේ ඉන්නේ මේනෙත් cos alpha දන beta ගේ අඩක් වනේ පිටතර ගන්න මේ ටික ඔක්කොගෙන දෙගුණයක් cos alpha දන beta ගේ අඩ ඇතුළත ඉතුරු වෙනවා කවුද cos alpha ඍණ beta බෙදීම දෙක ඍණ අපෝ cos alpha දන beta දන දෙක ගම බෙදීම දෙක ඉතුරු වෙනවා නේ දැන් මොකද්ද මේගොල්ලන්ට cos සීරණ cos d දාන්න. ඒතරේන මට දෙගුණයක් cos alpha දාන beta බෙදීම දෙක දෙකක් sin කෝණ දෙක එකතු වෙන අඩක් alpha alpha double වෙනවා beta beta cancel වෙනවා gamma double නේ බෙදීම දෙක කොහොමත් ඉන්නවනේ ආයි දෙකෙන් බෙදනකොට බෙදීම හතරක් වෙනවා. නැතෝ එන්න මෙහෙමනේ දෙක alpha දාන දෙකයි gamma බෙදීම හතරක් කියලා තමයි ඉන්නේ නේ. පැහැදිලි නේ ඊට පස්සේ ආයි sin d ඍණ c පස්සේ කෝණේ ඉස්සර කෝණයට කරන්නේ alpha ගේ alpha අඩු වෙනවා beta ගේ ඍණ beta වුණාම beta double වෙනවා gamma double කොහොමත් ඉන්නවා නැතෝ දෙකයි beta දාන දෙකයි gamma බෙදීම දෙකක් ඉන්නවා නැවතත් දෙකෙන් බෙදෙන එක හතරක් හරි විදුර ආවනේ ඕ හරි දැන් සුළුනොත් වෙන මට මේ දෙක ඉස්සරහට අරන් හතරක් cos alpha දන beta බෙදීම දෙක මම මේක ඉස්සරහට ගන්නවා sin දෙක 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 cancel කරලා මෙතන දෙකක් ඉතුරුනවා beta දන gamma බෙදීම දෙක ආයි sin නම් මෙයා ගියා ඉස්සරහට මෙයා දෙක 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 cancel කරලා alpha දන gamma බෙදීම දෙක හරි එහෙනම් මුල් කොටසේ මෙයා පාච්චිලා මෙයා කියලා පෙන්වුවා මම හිතුව පැත්තෙන් හිතුවෙන් ගියේ හරි ගියා අපි යන්න යම් b කොටස බලන්න b කොටස අපිට කියනවා මොකද්ද b කොටසේ මෙන්න මේ fx සඳහා තියෙන මේ ප්‍රකාශනය මේ පැත්තට පෙරලන්න කියලා අපිට කියනවා මේකේ a θ b කියන තාත්තික නියත කියලා ඒව ඔයගොල්ලෝ يعني
ඔගොල මේක මේ විදිහට ලියන්න ඕනේ. නැතහොත් මේ විදිහට ලිව්වන් පස්සේ A theta B එනවා ඔගොල්ලන් ඒව හොයලා දෙන්න ඕනේ. පැහැදිලි? ඒතර ඔගොල්ලන්ට හිතෙන්න මුලින්ම හිතෙන්න ඕන විදිහ මෙච්චරයි. මේක මෙතනට ගේනවද? නැත්තම් මේක මෙතනට ගේන්න පෙර පියවර මොකද්ද කියලා හිතෙන්න ඕනේ මුලින් අතට. X ඉන්නවද මේක? තීරණය නැහැ. එහෙනම් මීට පෙර අවස්ථාව ගන්න හිතන්න මෙන්න මේවා. කවුද? A sin x තන තීරණ නෙවෙයි. sin x cos theta ධන cos x sin theta මං කියන තේරෙනවද ඔයගොල්ලන්ට? ඒකයි. මේක නෙවෙයි ඉස්සල්ලා එන්නේ. ඔයගොල්ලන්ට ඉස්සල්ලා එන්නේ මේක. මේකෙන් තමයි මේකේ. හරිද? sin x cos theta cos x sin theta අපි ඉගෙනගෙන තියෙනවා. මේකටත් ඉස්සල්ලා එන්නේ කෙනෙක් ඉන්න. කවුද ඉන්නේ? A එළියේ තියෙන මොකක් හරි. මොකක් හරි ඇතුළේ ඉන්න මොකක් හරි. නිකන් P sin x ධන Q cos x කියලා නේද එන්න ඕනේ. අර A cos theta B sin theta මෙහෙට පෙරලුවා. ඒකෙන් මෙහෙට ඉන්න. එහෙනම් ඔයගොල්ලෝ මූලිකව ටාගට් කරන්න ඕනේ මෙන්න මේකෙන්. මෙන්න මේ වගේ දඟලට. ඉතින් මෙතන ඉන්නේ කවුද? A P Q B ඔක්කොම නියතනේ. ඉන්නේ කවුද? sin x cos x තමයි මෙහෙන් ඉන්නේ. මෙහෙන් එන්න ඕනේ. නැතහොත් ඔයගොල්ලෝ මේක දිහා බලන්න කොහොමද? සියලු x බෙදීම දෙක කෝණවලින් තියෙන sin සහ cos ගන්න පෙරලා ගන්න ඕන කාටද? sin x ලාට සහ cos x ලාට. අන්න ඒ කෝණේ ඔයගොල්ලන්ගේ හට එන්නේ. මූලිකව තේරුණාද? හයි. අන්න ඒ දර්ශනේ දැක්ක නිසා මම ඒ පතේ දැක්ක නිසා මම දැන් මෙතනට ට්‍රයි කරනවා. එහෙනම් මගේ fx එක මම නැවත ලියා ගන්න. fx ඉන්නේ 2 sin වර්ග x කින් අඩා ධන 2 මූල 3 sin x බෙදීම 2 cos x බෙදීම 2 ධන 4 cos වර්ග x බෙදීම 2. හයිට් ළමෙන්ට දැන් මතක් වෙන්න ඕන කාරණා කීපයක් තියෙනවා. මෙතන sin වර්ගයක් ඉන්නේ. එයාවත් x එකට බෙල්ල ගන්න ඕනේ sin cos දන්නේ නැහැ නේ. මෙතනත් x වර්ග දෙක බෙදීම දෙකක් ඉන්නේ. එයාත් x එකට බෙල්ල ගන්න ඕනේ. මෙතනත් x වර්ගයට දෙකක් තියෙනවා. සහ මෙතන sin cos දෙකක් ඉන්නේ. ඔගොල්ලෝ කොහෙන් මේක x වල බෙල්ලන්නේ? ඔගොල්ලන්ට කලින් හුරුවෙන් දන්නවා sin වර්ග තුනත් x වල බෙල්ලන්න පුළුවන් එකම ක්‍රමය තියෙනවා. මොකද? cos දෙක සූත්‍රෙන්නේ. දෙවරක් sin වර්ග x කියන්නේ කවුද? ඒක කරන cos x කියලා පේනවා. ආ දෙකකුත් තියෙනනේ. 2 sin x බෙදීම 2 cos x බෙදීම 2 කියන්නේ කවුද? sin x. sin x දෙක කරගලුවොත් එන්නේ 2 sin x බෙදීම 2 cos x බෙදීම 2. දැක්ක? ඒ වගේම 4 cos වර්ග කියන එකෙන් 2 පිටතර ගත්තොත් ඉතුරු වෙන්නේ කවුද? 2 cos වර්ග x බෙදීම 2නේ. මේ කියන්නේ කවුද? 1 ධන cos x. මන් නැවත කිව්වොත් ළමයා මේක මෙහෙම දකින්න ඕන. මේක fx සමාන 2 sin වර්ග x බෙදීම 2 කිසි කැටලොග් නැහැ මේ ඉන්නේ කරන cos x කියලා පේන්න ඕන. අතනත් ළමයාට තේරෙන්න ඕනේ 2 දැම පස්සට. يعني මූල තුන ඉස්සරහා තියාගත්තා. 2 sin x බෙදීම 2 cos x බෙදීම 2 මෙන්න මේක ළමයා දකින්න ඕන කොහොමද sin x කියලා. ඒ වගේම අතනින් 4 2ක් ගැලෙව්වොත් ළමයාට ඉතුරු වෙන්නේ 2 cos වර්ග x බෙදීම 2 ළමයි මේක දක්වන්නේ කවුද? 1 ධන cos x කියලා. ඕක නොදැක්කොත් එයාට එතනින් එහාට යන්න විදිහක් නැත. දැක්ක? හරි අරමුණ සාර්ථකයි දැක්ක. sin x cos x වලට පෙළෙනවා දැක්ක. ගානම් කාලයක් හදන්න බැරි වෙන හිරවන දෙන්නේ. කොහේ හරි පොයින්ට් එකක් තියෙන එක දකින්න. එනම් එහෙම දැක්කොත් මෙයා ලියන්න පුළුවන් 1 ඍණ cos x ධන මූල 3 sin x ධන 2 1 ධන cos x කියලා මේ ප්‍රකාශ සරකලා මෙහෙම ලියන්න පුළුවන්. දැන් මේක තාස් සුරු කරත් කොහොමද එන්නේ? මූල 3 sin x ඉන්නවා කිසි ප්‍රශ්නයක් නැහැ. මෙතන ඍණ cos 1 මේක 2 cos 1 කවුද? නිකම්ම නිකන් cos x එකක් නේ. මේ 2 මේක සෙට් කරලා කවුද? 3ක් කියලා. දැන් ඔයගොල්ලෝ ගියක් ආනි. ආ B නම් කවුද කියලා දන්නවද? දැක්ක 3. දැන් තියෙන්නේ මේගොල්ලෝ පැක් කරා. මේගොල්ලෝ පැක් කරන තියෙන්නේ මොන පැත්තටද? සයින් පැත්තට. දැක්ක අපි ගණන් හදින්. තේරුණාද? හයි එහෙනම් මෙයා සයින් පැත්තට පෙරලන්න ඕන නිසා වාර්සත් වෙනවා. මොකක් කරනද?
ඉස්සල්ලම මෙතැන්ට යන්න ඕනේ. එන්න ඉරිස්සල්ලා දැන් මෙතන ඉන්න අපිනේ. එන්න මෙතන්ට යන්න ඕනේ. නේද? දැන් මොකද කරන්නේ? කලින් අතීතෙන් දන්නවා මෙම සංඛ්‍යා වර්ගය මෙතන තියෙන එක එම සංඛ්‍යා වර්ගයට එකතු කරලා වර්ගමූලය මෙම කොටසෙන් විතරක් පිටතර ගන්නවා. විසඳන්න නෙවෙයි නේද? මුල් තුනේ වර්ගය 3යි. එකේ වර්ගය 1යි. 1 3 4යි. ඊට ගන්න කොහොමද? 2. මුල 3 බෙදීම 2යි. sin x ධන 1 බෙදීම 2යි. cos x ධන 3 කියලා සෙට් කරනවා. දැක්ක? පැහැදිලි? එහෙනම් අපි මෙන්න මේ cos සහ මෙතන sin තෝරන්න ඕන නිසා ඇත්තම මොකද සිද්ධ වෙනවා? මෙන්න මෙයා තෝරන කවුරු වශයෙන්ද? cos 60 වශයෙන්, cos 30 වශයෙන් මෙයා කවුද? sin 30 වශයෙන්. ඇයි මොකද sin cos cos sin නෝනේ? ඇත්තම මට මේක හදන්නේ නැහැ නේ. ඒක ඇත්තම මෙතනට යන්න හදන්නේ. දැන් ඔයගොල්ලෝ පේන ළමයි තීරය ගැන කවුද? ෆයර් හය දැක්ක කලින් බීට ආවා. දැන් තීරත් ආවා. දැන් ඇත්තම ඒත් ඇරෙති. ඒක ගැන කවුද? දෙක. දැක්ක. පැහැදිලි. ඒත් ඇරෙති දෙකයි. මෙයා තේරුවා cos 30 කියලා. ඒ කියන්නේ 2 cos 5 6 sin x ධන sin 5 6 cos x ධන 3. ළමයි සෙට් කරන දැන් මේන්නේ කොහොමද? 2 මේ 2 මේන්නේ sin x ධන 5 6 ධන 3. දැක්ක. බොහොම සරල දෙයක් උනේ. ඔයගොල්ලන්ගේ A යගේ මෙන්න සිම්පල්ලි. මෙන්න ඔයගොල්ලන්ගේ තීටාගේ මෙන්න ඔයගලගේ බීට V එක දෙක. එහෙනම් අපෙන් ඇහුවේ මේක පෙරලන්න මේ විදිහට. අපි දැන් පෙරලාම පැහැදිලි. අපිට උනේ මෙතනට, මෙතනින් මෙතනට, මෙතනින් මෙතනට ආ දැක්ක. මං කිව්ව වගේ වැඩේ වුණා. හරි, බලමු ඊළඟ මොකද්ද කියන්නේ කියලා. හරි, දැන් අපි මේ වෙනකොට මෙන්න මේ විශාල ප්‍රකාශනයේ මම කුඩා එකක් බාට පරිවර්තනය කරන් තිනවා. අපෙන් අහනවා ඊට පස්සේ මෙන්න මේක. මෙන්න මේක. අපිට කියනවා N9 මේක පාවිච්චි කරලා fx කියනාගේ 1.5 අතර පෙන්වන්න කියලා. බලන්න මේ පොඩි ප්‍රශ්නේ ඔයගොල්ලන්ගෙන් අහන්න. fx කියන 1.5 අතර පෙන්වන්න කියලා කියන්නේ. ඔයගොල්ලෝ මේක දැක්කම තේරෙනවා නේද? ඇයි ඒ? මෙන්න මේ sin part එකේ උපරිමගේ කොච්චරේ? 1 ඔයගොල්ලෝ දන්නවද? එහෙනම් fx කේ උපරිමගේ කොච්චරේ? 2 දන්න තුන. ඔයගොල්ලෝ පස්තර දැනිම පාවිච්චි කරලා ලියන්න ඕනේ. ආවමගේ කොච්චරේ? 3 හැදෙන්නේ කියලා. දෙන එක. දැක්ක. නකොලෝ ලියා දක්වන්න ඕනේ ඇත්තටම. කොහොමද ලියා දක්වන්නේ? මෙන්න මෙහෙම. ඔගොල්ලෝ කිව්වනම් මෙන්න මේ ටික අතරම් ප්‍රමාණවත් කොහමද? sin x ධන 5 6 ඔහොම සහ ඔහොම වේ. වේනේ. නේද? එම නිසා fx කුඩා සමන 2 ධන 3 ඍණ 2 ධන 3 වේ. හරිනේ? එම නිසා අපිට ගන්න පුළුවන්. අතම නිසා fx කියන එක කුඩා සමනය 5 විශාල සමනය ඉවරයි. දැක්ක? ඊටම සරල කරලා අහන්න. අපිට කියන ඊට පස්සේ මොකද්ද? මේ fx were fx ගේ දලසටහන අඳින්නේ කියලා මෙන්න මේ පරාසතු පැහැදිලි. right අපිට දැන් කියනවා දැන් මේ ගාන තුල ප්‍රස්තර කරනකොත් අහදිනුනේ. මුලින් සරල සමය කැලි a cos b sin කැලි දැක්ක? ඊට ප්‍රස්තර කරනකොත් අහන්නේ. ප්‍රස්තර අඳින්න එක මෙන්න මේ පරාසය තුල. ඒ පුළුවන් නේ. ඉස්සලා මොකද දැන් ප්‍රස්තර f වලින් තමයි ඉන්නේ නේ. පැහැදිලි? එතකොට අපි ගත්තොත් y sin fx කියලා ගන්න කියලා කියන අපිට. පැහැදිලි? දැන් ප්‍රස්තරයක් අඳින ඉස්සලා මුලින්ම මොනවද ඔයගොල්ලෝ බලන්නේ? y උපරිම නේ. y උපරිම. කොච්චරේ? 5යි. දැන් ඒකත් උදව් දීලා නේ. ඔයා බලලා කියන්න. උපරිම 5යි නේ. y ඕම. කී? 1යි. උපරිමේ හරි ඔමේ හරිනේ. ඊටසේ අපි දැන් ප්‍රස්තාර අඳින්න හදන මෙයා තමයි ඇත්ත. මේක මධ්‍යරේඛා වශයෙන් කියලා කරන්නේ කොහොමද? 3. ගත්තාද? තව ඔනේ මොකද? y බිංදුව. නැතොත් f බිංදුව නේ. දෙකම හරිනේ නේද? මේකේ x බිංදුව දාලා. එතන මොකක්ද වෙන්නේ? 2 sin බිංදුව ධන 5 8 6 ධන 3 නේ. sin 30 භාගය භාග 2 ගුණනවා. 1 උත්තරේ y බිංදුව කීයද? 4ක් කියනවා. ඒකයි. එන අපිට ප්‍රස්තර අඳින්න අවශ්‍ය මූලික තොරතුරු කීපය හරි. y උපරිම 5ක්, y යාම 1ක්, y බිංදුව 4ක්, මධ්‍ය රේඛා 3. නේ? දැන් තීරණය කරමු මේ ගාන තුල ඇල්ෆා අර අපේ පුරුදු ඇල්ෆා. නමුත් මේ ගාන තුල ඇල්ෆා හිටියනේ. මම වෙනින් අකුරක් ගන්න. මම ගන්නවා මොකක් හරි. ඩෙල්ටා කියලා.
මේ ප්‍රස්ථාට පාච්චි කරනවා මම ඩෙල්ටා ගේ කොච්චරද මෙතන x නිසා ඩෙල්ටා ගේ වෙන කියාද x වල සංගුණ එක නිසා 90 වෙදෙන එකෙන් ඒ කියන්නේ ඩෙල්ටා කියන්නේ 90ක් විතරයි පැහැදිලි දැන් ඩෙල්ටා 90 ප්‍රස්ථාරයට මේ ප්‍රස්ථාර හැරිට මෙතන මෙතන ධන සංඛ්‍යා මෙතන ධන සංඛ්‍යා නිසා ප්‍රස්ථාරේ පස්සට පයනවා ඇත්තනම් ප්‍රස්ථාර ස්ටාර්ට් ලයින් එක එන්නේ කොහෙද ඍණ 5 යට 6 තේරුණා නේද ස්ටාර්ට් ලයින් එක ඍණ 5 යට 6 හරි ස්ටාර්ට් ලයින් එක ඍණ 5 යට 6 අපේ පරණ ඇල්ෆා වශයෙන් ක්‍රියා කරන නැතුව හොත් අපේ ස්ටාර්ට් ලයින් එකෙන් ඉදිරියට පනින ගැප් ඩෙල්ටා හියගේ ෆයර් දෙකයි ඒ වගේම මේක අපිට තව ඕනේ මොකද්ද එන් පොයින්ට් එකක් තියෙනවනේ අන්ත ලක්ෂයද මෙයානේ එහෙනම් y يعني මේකෙදි y යගේ මේකෙදි ඔය එකත් හොයාගන්න ඕනේ එහෙනම් y ඍණ 30 හරිද f ඍණ 30 කවුද මෙතනට ඍණ 30 දාලා නේද 2යි sin ඍණ 5 යට 6 ධන 5 යට 6 ධන 3 හරිද මේක කියන්නේ බිඳුව sin බිඳුව බිඳුව එහෙනම් y ඍණ 5 යට 6 අගේ 3යි ඒකත් ඕන අන්ත ලක්ෂය කාගේ පැහැදිලි දැස්සේ කවුද y 11 5 යට 6 නේ එහෙම නේද y 11යි 5 යට 6 සමානයි 2යි sin මෙතන දාන 11 5 යට 6 11යි 5 යට 6 ධන 5 යට 6 ධන 3 ළමයි මේ ඉන්නේ කවුද 12යි 5 යට 6 12යි 5 යට 6 කියනකොට 2යි 5 sin 2යි 5 කියනකොට බිඳුවයි නේ ඒත් කවුද බිඳුවයි ඉතින් බලන්න මේවා ගන්න විභාග දෙනවද කියලා මම කියන්නේ සරලයි බයෙන් එපා ගන්න දැක්කම කියලා ඒත් ඒකයි එක පොඩි ප්‍රස්තාරයක් ගන්නලා ගන්න තුරු තුන දැන් දන්නවනේ n point දන්නවා පරිම දන්න අවම දන්නවා මධ්‍ය රේඛා දන්නවා ගැප් ස්ටාර්ට් ලයින් එක දන්නවා ගැප් එක දන්නවා දැන් තියෙන දෙල්ලක් තියෙනවා එතකොට ප්‍රස්තාරයක් අඳිනකොට මූලික නීතිය මුලින්ම අඳින්න ඕගොල්ලෝ මොකද්ද උපරිමාගේ නේ උපරිමාගේ කවුද අපි පහෙන්ද ඇඳලා මෙතනින් මං හිතා ආත්ත y අක්ෂය මේ හරි අයියේ ඍණ පැත්ත අඩුයි ධන පැත්ත වැඩි නේ එහෙනම් මේ හරි නේද එතන y අක්ෂය උපරිමාගේ කොච්චරද පහ අවමගේ එකයි මේ හරි මෙන්න මෙතනින් පල්ලෙහෙන් තමයි x අක්ෂය එන්න ඕනේ එහෙම නේද ළමයි ඒ වගේම මධ්‍ය රේඛාව වශයෙන් ක්‍රියා කරන තුන මෙතන දැක්කහම තේරෙනවා අපිට නේ දැසේ ස්ටාර්ට් ලයින් එක ඍණ 5 යට 6 මම හදන වෙනස් පාඩක එතන තමයි එක මාක් වෙන ලක්ෂණේ ඍණ 5 යට 6 ස්ටාර්ට් ලයින් එක ඊට පස්සේ ස්ටාර්ට් ලයින් එකේ සිට ඩෙල්ටා ගුණාකාර ඉදිරියට ළඟ ලයින් ටිකනේ ඩෙල්ටා වශයෙන් ක්‍රියා කරන නිසා ස්ටාර්ට් ලයින් එකේ ඒ කියන්නේ මෙතන සිට 90ක් තමයි ස්ටාර්ට් ගන්න පැහැදිලි මේක කවුද ඍණ 5 යට 6 ධන 1ක් ඩෙල්ටා ඊළඟට තව ඩෙල්ටා එක කරන ඉස්සරහට ඍණ 5 යට 6 ධන 2ක් ඩෙල්ටා ඊට පස්සේ ඇතරම් කොච්චරක් යනවද මේ 11 5 යට කියන්නේ 11 5 යට 6 කියන්නේ කොච්චරද 2යි 5 ඍණ 5 යට 6 නේ මෙයා කියන්නේ 2යි 5 ගෙන් 5 යට 6 කඩු ගන්න කියන්නේ ඇතරම් 360 330 නේ 330 නේ 360 2 5 එකෙන් 30 අඩු කරලා එහෙනම් මෙතන 2 ඇල්ෆා මේ තව මෙතන යක් වෙන කවුද ඍණ 5 යට 6 ධන 3 ඇල්ෆා අතර මෙතන ගන්න ඍණ 5 යට 6 ධන 4 ඇල්ෆා ළමයි 4 ඇල්ෆා කියන්නේ කවුද 360 4 ඕ ඇල්ෆා නේ ඩෙල්ටා වනි 4 ඩෙල්ටා කියන්නේ කවුද 360 4 ඩෙල්ටා 360 360 න් 30 අඩුලා 330 හරියටම ලයින් එක ටම තමයි සෙට් වෙන්නේ මේන් පොයින්ට් එකක සයිඩ් එකත් වෙනවා ගන්න දැක්ක මේක වෙතන දැක්ක ඒගොල්ලෝ ඔයගොල්ලෝ දන්න සරල කාරණා චෙක් කරමු පැහැදිලි ගන්නට කොහොමද චෙක් කරනවා හරි ඊට පස්සේ එනවා අනිත් පැත්තට මෙතන සිට ඍණ 90ක් පස්සට ගන්න අප්පා ඒකත් හරි ඔය ස්ටාර්ට් ලයින් මම දැක්කේ එකයි රිස්ටාර්ට් ලයින් එක පොඩ්ඩක් මම කල්පනා කරන්නේ නැහැ තමයි මම රිස්ටාර්ට් ලයින් මේ ප්‍රස්තාරේ ගහන්න ගේමක් ඇත්තේ වුණා ආ මාක් කර නැහැ මෙයා වනේ y බින්දු කවුද 4 4 කවන්ද ලාසේ මේ හැරි නේද
මේ වයි බින්දුව. ඊට පස්සේ මෙන්න මෙතන මාක් කරමු. ඍණ 5 8 3යි. ආ මෙතනනේ ඉතින් කොහොමද මාක් කරන්න දෙන්නේ නැන්නේ? අයි සයින් ස්ටාර්ට් කරා මෙතනනේ. සයින් කිස් මේ ප්‍රස්තාරය ස්ටාර්ට් ලයින් එක මේක. සයින් නිසා ස්ටාර්ට් කරා මෙතනනේ නේ. කොස් නම් උඩින් හොයටින්නේ. ධන සයින් නිසා යන්නේ මේ පැත්තටත් නේ. ඊගොල්ලෝ 11 5 8 6 කියන්නේ 3. ආ ඒක මෙතන. ප්‍රස්තාර ගහන්නේ ගේමක් ඇත්තම නෑනේ. නෑ මෙතනින් පටන් ගත්ත ධන සයින් නිසා. මෙතනට ගියා. මෙතනට පාත් වුණා. නැවත මෙතනනේ. මෙතනට ආවා. ඔතන නැවත. වන්න. ප්‍රස්තාර දාසා ගන්නදලද? අපි යන්න දැන් ඊට පස්සේ C කොටසට. ඊට C කොටසේ කියන මෙන්න මේක. අපිට දෙක තියෙනවා C කෝණේ C කොටස කියන්නේ ABC ත්‍රිකෝණයක් ගන්න. ඔගොල්ලෝ ABC ත්‍රිකෝණය කිව්ව ගාම වලට එන්නේ මොකද්ද? A කෝණය A ඉස්සරහා පාදේ සිම්පල් එක. B කෝණය B නා මේක B ඉස්සරහා පාදේ සිම්පල් B. C මේ කෝණේ ඉස්සරහා පාදේ කෝ සිම්පල් C. එහෙම වලට එන්න ඕනේ. නමුත් ගාන එහෙම කියන්නේ නැහැ. අපිට කියන්නේ සම්මත ත්‍රිකෝණය කිව්ව ගාම ওই ටික වලට එන්න ඕනේ. හරිද? නමුත් ගාන දිල දෙන කොහොමද? මෙන්න මේ AB පාද දිග පීරණ Q කියලා දිල දෙනවා. BC පාද දිග P දන Q කියලා දිල තියෙනවා. AC පාද දිග P කියලා දිල තියෙනවා. සහ මේ දිග වල අතර සම්බන්ධකුත් දිල තියෙනවා නේ. මේක වඩා මේක අඩුයි කියලා. ඇත්ත කියනවා ඉතින් මේක C කියන දිග පාද දිගන්නේ. C දන වෙන නම් ළමයි තේරෙන්නේ මේක දන වෙන නෑ නැත්තම් බෑනේ. එහෙම තියෙනවා හරිද? පැහැදිලි? ඉතින් අපිට කියන්නේ ගානේ කොහක්වත් මේ මෙහෙම ත්‍රිකෝණයක් අඳ ගන්න. A ත්‍රිකෝණය පාද B පාදේ තමයි B තමයි මේ දිල තියෙන මෙහෙම. C තමයි මේ දිල තියෙන මෙහෙම. ඒ තමයි මේ දිල තියෙන එක අපිට කියන්නේ නැහැ. ඔගොල්ලෝ එක ගන්න ඕනේ. නැත්නම් ගන්න හදන්න බෑනේ. ඇයි ඒ ගන්න ඕන කියලා මං එහෙම කියන්නේ? ඔගොල්ලෝ කියන්නේ මොකද්ද? මේ ත්‍රිකෝණය තොරතුරු පාවිච්චි කරලා මුලින් මෙන්න මේක පෙන්වන්න. ඒක A කෝණේ B කෝණේ C කෝණේ පාවිච්චි කරනවානේ. එහෙනම් සිම්පල් A සිම්පල් B සිම්පල් C තියෙන්න ඕනේ. ඒවත් තියලා තියෙනවා නේ සරපුල්. නැක P Q. දැසගෙන මේක පාවිච්චි කරලා ඒකෙන් මේක ගන්න කියලා. පැහැදිලි? හරිද? මේක ගන්න ඉස්සෙල්ලා මේක ගන්න එපා. බලමු මේක ගන්න ක්‍රමය. ඉතින් අපිට කියනවා කිව්වනට සාමාන්‍ය මේ මෙහෙම ත්‍රිකෝණ දුන ගාම ඔයගොල්ලන්ට මතක් වෙන මොකද්ද? සයින් ප්‍රමේය, කොස් ප්‍රමේය. මෙන්න මොකක් මතක් වෙන්නේ නැහැ. පැහැදිලි? දැන් සයින් ප්‍රමේය හෝ කොස් ප්‍රමේය මේකට සුසු පරිදි පාවිච්චි කරන්න ඕන ඔයගොල්ලෝ. බලමු පාවිච්චි කරන්නේ කොහොමද කියලා. හයිස්. ඉතින් ඔයගොල්ලෝ මේක පෙන්වන්න තියෙන්නේ. මම මුලින් හිතුවා මේ ගොඩනගන්න. ඉතින් මේ ගොඩනගන්න ඕනේ නැහැ නේ. මේ පැත්ත සුරු කරලා බිඳුව කියලා පෙන්වන්නත් හරිද? හරිද? මේ පැත්ත තුරු පාවිච්චි කරන්නේ. මම පටන් ගන්න මේක. මම මේක ගන්න ඉස්සෙල්ලා මෙතනට. මම හදන්නේ මෙන්න මේ කොටස බිඳුව එකේ පෙන්වන්න. ඔගොල්ලෝ සයින් ප්‍රමේය, කොස් ප්‍රමේය ඔක්කොම ඔලුවට ආවට නමුත් මම අවසාන වශයෙන්ම ගොලන්ස් කරා. හා මේ ABC ගණක් තියෙනනේ. ABC ගණක් බිඳුව එකේ පෙන්වන්න. එහෙම හිතන්න පුළුවන්. මම අදහස් කරත් එහෙම. ඔයගොල්ලෝ කිව්වා සයින් ප්‍රමේය, කොස් ප්‍රමේය ඔලුවට එනවා. ඌ ඇත්ත. නිකන් එක දුර වැඩි වෙයි කියලා හිතන. මොකද ABC ඉලක්කම් ගාව නැහැ කොහක්ම මේක නේද? මම මේ පැත්ත සමහර බිඳුව එකේ පෙන්වන්නත් හරිනේ. හරි. සයින් ප්‍රමේය අනුව අපට සයින් ප්‍රමේය ලියලා පෙන්නුවොත් හරි සයින් ප්‍රමේය කියන්නේ මේක. ඕගොල්ලන්ට ගාන තුල නැති නිසා k අක්ෂරය මට k කියලා ගන්න පුළුවන් නේ. දැන් සයින් ප්‍රමේය කිව්වහම ඕගොල්ලන්ට මේක ඔලුවට එන්න ඕනේ. මම සයින් ප්‍රමේය ලිව්වේ මෙතන රායන් පස්සේ මට හිතුණා සයින් ප්‍රමේය පාවිච්චි කරන්න ඕනේ කියලා. ඇයි ඒ? සයින් a කියන්නේ සයින් ප්‍රමේය දාන්න පුළුවන් කවුද? k a කියලා. නේ? k a කියලා. එතනම් k a ඔව් කමන k කියලා. k. ඍණ 2ක් සයින් b කියන්නේ කවුද? k b. sin c කියන්නේ කොහොමද? kc. මම abc කියලා ආත්තේ මම ලේබල් කරගත්තේ හොඳ. හරි. ඇත්තටම බබාලා දන්නවා k වර a කියන්නේ කවුද? p දන q. දෙකයි k. b කියන්නේ කවුද? නිකම් නිකම් p. c කියන්නේ කවුද? p ඍණ q. නේද? මෙතන ඉන්නේ කවුද? kp. ඊට පස්සේ කවුද? kq. දෙකයි kp. I KP මම නිකන් ජොලිලු KQ මොක වෙන්නේ KQ KQ කැන්සල් වෙනවා KP KP ඩබල් KP KP අතුරු දාගෙන යනවා උත්තරේ ශුන්‍යයි යුරේක සමාන බිඳුව කියලා එහෙනම් අපි හරි දැන් අපි එහෙනම් මේ වෙනකොට මේක සාධනය කරගත්තා දැන් අපිට ඕනේ මේකෙන් මේක ඇදලා ගන්න කොහොමද කියලා බලන්න හරි මම දැන් සාධනය කරගත්තා මෙයා මම නැවත පොඩ්ඩක් එයාව ලියා ගන්න හරි එහෙනම් මම මෙයාගෙන් මෙයා ගන්න උත්සාහ කරනවා. ඕගොල්ලෝ මොකක්ද හිතන්නේ මුලින්ම? ආ. AC විතරක් ගැලන්නේ B නෑනේ. ඔයගොල්ලෝ දන්නා ත්‍රිකෝණයේ කෝණ තුනක් නේ ABC. එහෙනම් ABC කෝණ තුන එකතුමුකෝ. ඒක හසුකෙන් සම්බන්ධ අපිට තියෙන දැක්කයි. කියන්නේ නැහැ පාවිච්චි කරන්න අපිට තේරෙන්න ඕන. ඇයි කොහොමද A සහ C වලට විතරක් මේක පෙරලන්නේ?
බී නැති කරන්න එපා. දැන් බී තියෙන ස්ථාන වලට යදන කවුද අපි? 5 ඍණ යදන සී කියලා නේ. ඒක තේරෙන්න ඕනේ. රයිට් බලමු කොහොමද මේක කරන්න කියලා. මම කරන්නේ මෙහෙම වැඩක් කරනවා. මෙයාව දානවා හරියට. sin a මෙයා තියා ගන්නවා. sin c කවුද? දෙවරක් sin b කියලින්. ඒත් එක්කලම් b ට දාන කවුද? 2යි sin AC නේද? ඒ දන සීක. පැහැදිලි? මේ දන දාන කවුද? sin c දන ඩි වෙන කරන් දෙයක් නෑ මට නේ. තේරුණාද? 2 ගුණයක් sin a දන c ගෙන් අඩක් cos a දන c ගෙන් අඩක්. දානවා. දැන් මොකද කවුද? ඒ වගේ මෙතනක් තියෙන කවුද? ඒ පැත්ත තියාත්තා. දෙවරක් sin එදන් සී උතනේ නේ. මම නිකන් කරන්නේ මේ දෙක මේ දෙකත් කැන්සල් කරලා දානවා. මට ඒ දන සී නැති කරන උත්සාහ කරන්නේ ඇයි? AC වලින් විතරයි වගේ පිටු පිටු තදින් B ගාවන්නේ නැහැ. නැත්තම් මෙතන දාන්න පුළුවන් කවුද? ආයෙ දාන්න පුළුවන් මේ sin එදන සී බෙදීම දෙක කියන්නේ cos B වෙන දෙක ගන්න. එහෙම දාන්නේ නැහැ. පැහැදිලි? දෙකත් දෙකත් කැන්සල් කරලා මට ලියා ගන්න පුළුවන්. sin එදන සී ගෙන් අඩක් cos එදන සී ගෙන් අඩක් කියලා ලියා ගත්තා. sin එදන සී ගන්න නැහැ නේ. cos cos නින්නේ. අප්පා මෙයාට දාන කවුද අපෝ? මේ දෙකත් නෑනේ. sin එදන සී ගෙන් කවුද? දෙවරක්. sin එදන සී ගෙන් අඩක් cos එදන සී ගෙන් අඩක් දැක්ක. sin එදන සී ගෙන් අඩක් cos එදන සී ගෙන් අඩක්. ආහා මෙයාට මෙයා කැන්සල් වුණා. මොකද වුනේ අන්තිම? අපේ පිළිතුර ආවගේ නේ. ඒක. පැහැදිලි? ගැටලුව අවසන්. ඒක මහලොකු දෙයක් නෑ. ඔයගොල්ලෝ පොඩ්ඩක් එහෙම මෙහෙම කරකවලනවා. එනවා. හුරු වතුනවා. වැඩේ වෙනවා.